ආයුබෝවන් ඔබ මේ වන්නේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම රුවන් ගායගම ප්‍රථම නවදහනය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලැබි ඇති නිදහස අයිතු ලෙස ප්‍රයෝජනයට නොගන්න ජනපති පවසයි අභියෝග ජයගෙන ඉදිරියට යාමට සියලු දෙනා අදිටන් කරගත යුතු බව අගමැති කියයි නව අගවිනිසුරු සිය දුරේ දියුරුම් දෙයි පොලිසියේ ඇස් ඉදිරි පිටව සිදුවන රත්නපුරේ මහා පරිමාණ මැණික් ජාවාරම මැලේසියාව විසින් උතුරු කොරියාවට ලබා දුන් නිදහස් වීසා පහසුකමත් අත්හිටුවයි අනුග්‍රහය freshness every day daily deals with it asama sama pramithiyak saha nævum bavak sandaha dinapata aduma melak let's go apico super center anugrahaya ihalata yana oba samata nirantarayen natadena selan bankuwa suhada hadak athi deshiya bankuwa prathamen deshiya puwat නිවාස 396කින් සමන්විත ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ දෙවන අධිවර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. කොළඹ පැරණි කැළණි පාලම ආසන්නව ඉදිවන නව කැළණි පාලම ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ ජනතාවට කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නිවාස 396කින් සමන්විත ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ දෙවන අධිවර ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදු වුණා. රුපියල් මිලියන 1188ක ආයෝජනයකින් ඉදිවන ලද ලක්සඳ සෙවන මහල් නිවාස ව්‍යාපෘතිය කැලණි නවපාලම ඉදිකිරීම හේතුවෙන් අවතැන්වන සේදවත්ත වදුල්ලවත්ත සාලමුල්ල ජනවාසයන්හි පවුල් 280කටද ව්‍යාපෘතිය යටතේ නිවාස හිමිවනවා. දැන්ට මාස කීපයකට ඉහතදී මමත් පාටලී ජම්ප කැමැතුමත් අපි ගිවිස ගත්තා. කැබිනට් පත්‍රයක් අරහා මාර්ග සංවර්ධන අධිකාරියක් එතුමාගේ අමාත්‍යාංශයත් වැඩ කටයුතු වලදී සහයෝගයෙන් වැඩ කරන බවට. මොකද අපිට පාලම කැළණි පාලම ඉදිකිරීමට අපිට අවශ්‍යතාවයක් තිබුණා. නමුත් මේ පාලම යට හිටපු මේ අහිංසක ජනතාවට යන්න තැනක් තිබුණේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක අපි කතා කළා. නාගරික සංවර්ධන අධිකාරියත් මාර්ග සංවර්ධන අධිකාරියත් සහයෝගයෙන් වැඩ කළා. නාගරික සංවර්ධන අධිකාරිය මේ ගෙවල් ටික නිර්මාණය කරලා මේ පැල්පත් වාසීන්ට ලබා දුන්නා. අපි අවශ්‍ය මුදල් නාගරික සංවර්ධන අධිකාරියට අපි ලබා දුන්නා. උතුරේ නිවාස හදන්න විශාල වශයෙන් අර මුදල් රජයේ සම්පාදනය කරනු විදේශ ආයතනවලින් ලැබෙනවා. හැබැයි නාගරික පැල්පත් වාසීන්ට ඒ අනුග්‍රහය ලැබී නැහැ. අද කැලිකසල දාන තැන බවට අපජලය දාන තැන බවට දුක්ඛිත දුප්පත් මිනිස්සු වීසි කළ දාන තැන බවට අද කැලණිගම් මොය පත් වෙලා තියෙනවා. මේ කැලණිගඟ තවදුරටත් කුණු අපජලයේ හෙලන තැන දුගී පැල්පත්වාසීන් ලගින තැනක් නෙවෙයි මේ රටේ ධනෝපායනය නිෂ්පාදනය කරන ප්‍රධානම මධ්‍යස්ථානයේ බවට අපි විසින් පත් කළ යුතු වෙනවා. ඡන්දෙන් ඡන්දෙට පෙළපාලියන්න රුපියල් 1000ට 500ට බත් පැකට් එකට රැස්වීම වලට යන්න යුගය අවසන් කළා නිවැරදි දිශාවට ඔබේ දරුවන් යොමු කරන්න. ත්‍රී වීල් එකට එහෙම නැත්නම් පේමන්ට් රස්සාවට එහෙම නැත්නම් කුලී වැඩට යොමු වෙච්ච අපේ දරු පරපුර අපි ඉංජිනේරු වෛද්‍ය කළමනාකරණ ශ්‍රේෂ්ඨ පමණක් නෙවෙයි මේ රට හදන හොඳ පුරවැසියෝ බවට අපි පත් කරගමු. ආර්ථික සංවර්ධනයේ කඩිනම් සහ කාර්යක්ෂම වැඩපිළිවෙළක් සඳහා දැන් රට ගමන් කරනවා. ආණ්ඩු විවේචනය කරන අය ඉන්නවා, විවේචකයින්ට විවේචනය කරන්න පුළුවන්, පෙළපාලියයට පෙළපාලියන්න පුළුවන්, උද්ඝෝෂණය කරන අයට උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඒ වාට රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා. නමුත් ඒවත් අසීමිත විදිහට ඒගොල්ල පාවිච්චි කරනවා. විවේචන කරන අයට වැඩක් නැති හින්දා ඒව කර කර ඉන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් විදිහට අපි අපේ කටයුතු වල කිසිදු පසුබෑමක් නැතුව කාර්යක්ෂම සහ වේගවත්ව අපි මේ ගමන යනවා ඉදිරියට. අපි 20 වෙනකොට මේ රටේ ආර්ථික සංවර්ධනයේ සියලු ශේෂ්ත්‍රවල නිවාස නාගරික සංවර්ධන කෘෂි කර්මාන්තයේ සෞඛ්‍ය අධ්‍යාපනය ඒ වගේම අනිකුත් මහජන සුභ සාධන කටයුතු මේ සියල්ල සඳහා අලුත් නැම්මක් අලුත් වැඩපිළිවෙලක් එක්ක මේ යන වැඩපිළිවෙලේ විශාල ප්‍රතිඵලයක් අපි ඉදිරි අවුරුදු 3-4 තුල අපි පෙන්වුම් කරනවා.
අපේ රටේ පුරුද්දක් වෙලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම විරෝධතා ඉදිරිපත් කරන අය හැම වෙලෙම අසුබ දේ, හැම වෙලෙම අසත්‍ය දේ, හැම වෙලෙම ජනතාව නොමග යනවා දේ. ඒගොල්ල බොහෝ වෙලාවට කතා කරන්නේ ජනතාවට පෙන්වන්නේ. ඉතින් ඒවට මාධ්‍ය තුලත් ලොකු ඉඩකඩක් දීලා තිබෙනවා. මාධ්‍යත් වැඩිපුර බලන්නේ ආණ්ඩුවට බයිනවා නම් තමයි. මාධ්‍යවල ලොකු මහත්තු කියන්නේත් ඒකයි. ආණ්ඩුවට බයිනවා දැම්මොත් තමයි අපේ channel බලන්නේ, අපේ පත්‍ර බලන්නේ, අපේ ගුවන් විදුලි අහන්නේ. ඉතින් ඒක නිසා මේ ඇත්ත නැත්ත හොඳ නරක එම් තුන නෑ. ඒක නිසා විවේචන පැත්ත, විරෝධතා පැත්ත ඒවා තමයි වැඩිපුර මාධ්‍යත් තුලත් තිබෙන්නේ. ඉතින් මේක නිදහස් රටක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දකින ලක්ෂණයක්. නමුත් ඒ ලැබිලා තිබෙන නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සීමාවෙන් එහාට ගිහිල්ලා රටට විනාශයක් කරන්න එපා කියලා මම සියලු දෙනාගෙන් ගෞරවණීයෙන් ඉල්ලීමක් කරනවා. නව අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රියසාද් දෙප් මහතා අද දියුරුම් දුන්නා. ඒ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඉදිරියේ හිටපු අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහතා 28 වනදා සිය දූරයෙන් විශ්‍රාම ගැනීමත් සමග පුරප්පාඩු වූ අගවිනිසුරු තනතුරට ව්‍යවස්ථා සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වන ප්‍රියසාද් දෙප් මහතා නම් කෙරුණා. ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් දෙප් මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දෙනු ලැබුවා. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් මෙන්ම ප්‍රියසාද් දෙප් මහතාගේ පවුලේ ඥාතීන්ද එක්ව සිටියා. ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ප්‍රියසාද් දෙප් මහතා සිය ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්. පසුව නෙදර්ලන්ත රජයෙන් ලද ශිෂ්‍යත්වයකට අඩුව හේක් ජාත්‍යන්තර සමාජ විද්‍යා අධ්‍යන ආයතනයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා උපාධිය හැදෑරූ ප්‍රියසාද් දෙප් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස 2007 වසරේ සිට 2011 වසර දක්වා රජයේ සොලිස්ටර් ජෙනරාල් ධූරය හොබවා ඇති අතර වැඩ බලන අගවිනිසුරු ධූරයේද කිහිපවරක් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. මෙහිදී මෙම ආයතනයේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉගෙනුම ලැබූ විශාල පිරිසක් අග්‍රාමාත්‍යවරයා අතින් උපාධි හිමි කරගත්තා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය තම ඉංජිනේරු හා ව්‍යාපාර කළමනාකරණ පීඨවල ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවය මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. එහිදී අධ්‍යන මෙන්ම බාහිර කටයුතුවලදීද කුසලතා ප්‍රදර්ශනය කළ සිසුන්ට විශේෂ සම්මානද ප්‍රදානය කෙරුණා. මෙම අවස්ථාවට හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මොහාන් එම් කුමාරස්වාමි මහතා, ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ සමන් කැලෑගම මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. And today has become a leading institute of higher education. අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුල පවතින ආයතන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඉහළ ස්ථානයක පවතිනවා. ඒ වගේම මෙම ආයතනය ශ්‍රී ලංකාව තුල පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල සමග තරඟකාරීත්වයකටද පැමිණ තිබෙනවා. අද දිනේදී උපාධි ලබා ගන්නා ඔබට අවවාදයක් දෙන්න මම කැමතියි. ඔබේ හිතට නැගෙන සියලුම ප්‍රශ්න අත්හරින්න. ඒ වගේම දැන්ම ඔබේ ජීවිතය තුළ කළ යුතු දීර්ඝ සැලසුම් නිර්මාණය කරන්න හිතන්න එපා. සැලසුම් කිරීමේ කරන අනාගත ක්‍රියාවන් තමයි බොහෝ ප්‍රශ්නවලට හේතු වන්නේ. ඔබ දැනගත යුතුයි අභියෝගවලට මුහුණ දී ජයගෙන ඉදිරියට යාම. ඒ තමයි ඔබේ සාර්ථකත්වයට හේතු වන්නේ. විශේෂයෙන්ම ඔබ මතක තබා ගන්න දුෂ්කර කාලයන් තුලින් සාර්ථක කාලයකට මඟ පාදා ගන්නට පුළුවන් බව. මේ කරුණු ඔබ අනුගමනය කළොත් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්. ඒ වගේම අනාගතය පිළිබඳ අප කාටත් සිතාගත නොහැකි. අනාගතය තුළ මොන දේ සිදු වුණත් අප ඉහත පරිදි කටයුතු කිරීමට පුරුදු වුණොත් අපිට අපිව රැක ගැනීමට හැකි වෙනවා. මෙම ආයතනය තුළද ඉගෙන ගනු ලැබූ ඔබට ලෝකයේ විවෘතව පවතිනවා. ඒ වගේම අනාගතය ඔබ එනතුරු බලා සිටිනවා. ඔබේ සාර්ථකත්වයේ යනු මෙම රටත් ආරක්ෂා වීම යන්නයි. එවිට රට තුළ හොඳ අනාගතයක් ඇතිවේවි. You make a success of it, this country is secure and we have a good future. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයට සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ දිනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිත් අල් හුසෙන් කුමරු හමු වුණා. එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසියට සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු හමු වුණා. එහිදී මහකොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. මේ අතර එක්සත් ජනපද රාජ දෙපාර්තමේන්තු ගෝලීය යුක්තිය පිළිබඳ කාර්යාලයේ විශේෂ සම්බන්ධීකාරක ටොඩ් බුක්වර්ඩ් මහතා හමු වූ මංගල සමරවීර මහතා එහිදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා ධාරිතාව සංවර්ධනයට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා පවත්වා තිබූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය අල්ෆෝන්සු දාස්ටිස් කුසේඩෝ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක්ද ඊයේ දිනේ සිදුව තිබුණා. එහිදී මංගල සමරවීර මහතා විසින් ස්පාඤ්ඤ සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරමින් දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දිවයිනට පැමිණෙන ලෙස ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයාට ආරාධනා කර ඇති අතර ස්පාඤ්ඤ තානාපති කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම මෙන්ම ශ්‍රී ලංකාවට GSP Plus සහනය ලබා ගැනීම සඳහා ස්පාඤ්ඤ රජයේ සහය ලබා දීම පිළිබඳවද මෙහිදී තවදුරටත් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. මේ අතර ඊයේ දිනේ මානව හිමිකම් පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ සාකච්ඡාවක්ද එක්සත් ජාතීන්ගේ 34 වන සැසියට සමගාමීව පැවැත්වුණා. එහිදී සංහිඳියාව වගවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම වශයෙන් සැලකෙන උඩරට ගිවිසුම අත්සන් තැබීම සිදුවේ මාර්තු මස 2 වනදා. ඒ අතීත කතාවේ මතකාවර්ජනය වෙනුවෙන් සියත ප්‍රවෘත්ති තබන සටහනක් දැන්. සිංහල රාජධානියේ අදූරදර්ශී බලතණ්හාවෙන් ඉපිලගිය ඇතැම් සිංහලයන්ගේ ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකා මාතෘභූමිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වුණේ මීට වසර 202කට පෙර අද වැනි දිනකයි. එනම් 1815 මාර්තු මස 2 වනදායි. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ජාතිකයන් අපරට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්කර ගනු ලැබුවේ කන්ද උඩරට මගුල් මඩුවේදී එදින අත්සන් කළ උඩරට ගිවිසුම යටතේ. සිංහලයේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් 1815 පෙබරවාරි 18 වෙනිදා ඉංග්‍රීසි ග්‍රහණයට හසුවීමත් සමග ලෝකයේ පැරණිතම රාජ පරම්පරාවේ නිමාව සනිටුහන් වුණා. එවක බ්‍රිතාන්‍ය රජ වූ 3 වැනි ජෝර්ජ් රජු යටතේ ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් අත්සන් තැබූ උඩරට ගිවිසුමට වගන්ති 12ක් ඇතුළත් වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් කියවීමෙන් අනතුරුව මහනුවර මගුල් මඩුවට රැස් වූ රදලවරුන් සහ මහජනතාවද ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවා. එම ගිවිසුමට ඇතුළත් වගන්ති 12 මෙසේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් නෙරපා හරිනු ඇත. රජුට හෝ රජුගේ ඥාති පරපුරේ කිසිවෙකුට හෝ සිංහාසනය පිළිබඳව පවත්නා අයිතිය අවලංගු කෙරෙනු ඇත. රජුගේ පුරුෂ පක්ෂයේ ඥාතීන් සියලු දෙනාම ලංකාද්වීපයෙන් පිටමන් කළ යුතුය. සිංහල රාජධානියේ අධිපතිවරයා වශයෙන් බ්‍රිතාන්‍ය මහරජු පත් කරනු ලැබීම බුද්ධාගමට හානිකර කිසිවක් සිදු නොකොට බුද්ධාගම ආරක්ෂා කළ යුතුය. සංඝයා වහන්සේලාද ආගමික වතාවත් මෙන්ම විහාරස්ථානද ආරක්ෂා කළ යුතුය. අත්කැපීම පාද කැපීම වැනි කෲර දඬුවම් සියල්ලම අවලංගු කළ යුතුව ඇත. කිසියම් තැනැත්තෙකු මරණ දණ්ඩනයට භාජනය කළ හැකි වන්නේ ආණ්ඩුකාරවරයාට පමණයි. බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු හමුවේ නඩු සියල්ල විභාග කළ යුතුයි. චිරාගත නීති හා චාරිත්‍ර ධර්මවලට අනුකූලව සිංහල නිලධාරීන් විසින් සිංහල රාජ්‍යයේ සිවිල් නඩු සහ අපරාධ නඩු විසඳා ගත යුතු වන අතර නඩුවලට මැදිහත් වීම ඉංග්‍රීසි ආණ්ඩුව සතුයි. සිංහල රාජ්‍යයට අයත් නොවන පහතරට සිංහලයන්ට අදාළ නඩු ඉංග්‍රීසි නීතිය ප්‍රකාර විසඳනු ඇත. තුන් කෝරළයත් සතර කෝරළයත් සහ සබරගම්වත් මුලින් කෙරුණු ප්‍රකාශ අවලංගු කෙරෙනු ඇත. බ්‍රිතාන්‍ය මහරජුගේ නාමයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අයබදු යනාදිය රැස් කරනු ඇත. නිදහස් ආකාරයකින් දෙරට අතර වෙළහෙළඳාම් කිරීමේ පහසුකම් ආණ්ඩුකාරවරයා විසින් පවත්වනු ඇත යන ගිවිසුම් එහි ඇතුළත් වනවා. ගිවිසුම අත්සන් තැබීමෙන් උද්දාමයට පත් ඉංග්‍රීසීන් ආචාර්ය වෙඩිමුරියත් පවත්වමින් වසර 2357 සිංහල රාජවංශයේ නිමාව සනිටුහන් කරමින් සිංහල කොඩිය පහත හෙලා ඉංග්‍රීසි කොඩිය ඔසවනු ලැබුවා. කෙසේ වෙතත් ගිවිසුම ප්‍රකාරව ක්‍රියා කරන විට ඉංග්‍රීසීන් පොරොන්දු වූ නමුතු ඔවුන්ට රිසි පරිදි ක්‍රියා කිරීමට හැකියාවක් නොලැබුණු බව දක්නට හැකි වුණා. සිංහලේ මහා කැරැල්ල හැටියට හැඳින්වුණු ඌව වෙල්ලස්ස කැරැල්ල වැනි කැරලි ආරම්භ වූයේ ඒ නිසාය. රටේ ප්‍රධාන ආගම වන බුද්ධාගමට කෙනෙහිලිකම් සිදු කරන්නට ඔවුන් ආරම්භ කළා. විහාරස්ථානවලට තිබුණු රන් රිදී ධාතු කරඬුද අටපිරිකර ඇත්ගල ගෘහභාණ්ඩ පහන් වැනි සාංගික දේපල පැහැරගෙන විකුණා දැමුවේද ඉතා අඩු මිලකටයි.
දේශ ජාති ශාසන හිතයිශීන් එක්ව එක දිගට අකණ්ඩව සිදු කළ නිදහස් සටන නිසා කෙසේ හෝ අවසානයේදී නිදහස දිනා ගැනීමට අපට හැකි වුණා. 1948 පෙබරවාරි 4 වනදා දිනාගත් නිදහස සැබවින්ම නිදහස දිනා ගැනීම සඳහා දිනාගත් නිදහසක් ලෙස හැඳින්විය හැකි. 1818 වසරේදී ක්‍රියාත්මක වූ උඩරට කැරලට සහභාගී වූ දේශප්‍රේමීන් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබුණු අතර ඔවුන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කර ගැසට් පත්‍රයට අත්සන් තැබීම ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී සිදු කෙරුණා. සම්පායන්දි ජාතික ආලෙන් කොත් කොටනා කඩුමුව තියලා අම්පන්නේ කවදද පර සුන්දන් සිංහල පොළොවේ කැටි ගහලා. ශ්‍රී ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය ඊයේ දිනේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයට සිදු ඇති අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහායි. වර්තමාන ශ්‍රී ලාංකීය සිනමාවේ පවත්නා අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් යෝජනා කළ ප්‍රතිපත්ති මාලාවද ඊයේ දිනේදී ප්‍රකාශයට පත් කෙරුණා. එම අවස්ථාවට ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂකවරුන්, රංගන ශිල්පීන්, කැමරාකරුවන්, පිටපත රචකයන්, වේශ නිරූපණ ශිල්පීන් එක්ව සිටියා. අපේ සිංහල සිනමාවට අද වෙනකොට අවුරුදු 70ක් වෙනවා. අපි මේ අවුරුදු 70 තුළ අපේ සිංහල සිනමාවේ අපි ප්‍රධාන සංදිස්ථාන තුනක් මම දැක්කා. හුඟක් වෙලාවට සමිත සමාගම් සියලුම දෙනාම කියනවා රජයට අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා රජයට කියන්නේ. සෞඛ්‍යයට ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා රජයේ නිලධාරීන්ට කියනවා. නමුත් අපි සිනමා අධ්‍යක්ෂකවරුන් හැටියට අපි තීරණය කළා, අපේ විධායක සභාව තීරණය කළා හැමෝටම යහපතක් වෙන ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. මේ කෙටුම්පත සකස් කරලා ඒ කෙටුම්පත අද වෙනකොට ගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමාට, ඒ වගේම විෂය භාර අමාත්‍යවරයාට ගයන්ත කරුණාතිලක මහත්මයාට මේකේ කෙටුම්පතේ කොපියක් ඉදිරිපත් කරලා කියන්නේ. දැන් මේ සකස් කරපු ලීවිල්ල මූලික වශයෙන් ස්ථානගත වන්නේ මේ තරංකාරීත්වයේ දේවල් බැහැර කරමින් නෙවෙයි. තරංකාරීත්වයේ ප්‍රතිලාභ මේ සිනමා කර්මාන්තයේ නියැලෙන අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ, ප්‍රදර්ශකයන් ප්‍රමුඛ, සිනමා නිෂ්පාදකවරුන් ප්‍රමුඛ, එහි ශ්‍රමිකයන් වන නළුනිලියන්, අනිකුත් කාර්යක ශිල්පීන් ප්‍රමුඛ, සහාය අධ්‍යක්ෂවරු මේ සියලු ප්‍රමුඛ කරගත් තරංකාරීත්වයේ ප්‍රතිලාභ ඔවුන්ට ලැබෙන සහ අප අමතක නොකළ යුතු කාරණාව තමයි ප්‍රේක්ෂකයා. මේ ප්‍රේක්ෂකයාටත් මේ ප්‍රතිලාභ ලැබෙන ආකාරයට තමයි මෙන්න මේක සකස් වෙලා තියෙන්නේ. මේක තමයි මම දකින මේ එහෙම මුල්වරට සකස් වෙච්ච අංග සම්පූර්ණ ලියවිල්ල. මේ බඳු සැලැස්මක අවශ්‍යතාව පවතින්නේ ඇයි කියන කාරණාව. දැන් අපි මේ ප්‍රශ්නය බොහෝම ඈත අතීතයක සිට සාකච්ඡා කරගෙන එනවා. කොච්චර සාකච්ඡා කරනවද කියනවනම් මේ ප්‍රශ්නයත් එපා වෙලා සිනමාවත් එපා වෙන තරම් අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. සිනමා අර්බුදය කියන වචනේ අර මේ අර පර්යාය පද බවට පත් කරලා ඉඩම් කඩම්, ගෙවල් දොරවල් ඒ වගේ සිනමා අර්බුදේ. ඒ නිසා ඉතා කෙටියෙන් මේ ප්‍රශ්නේ හඳුනා ගන්නවා නම් ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ නිවැරදි න්‍යාය ධර්මයක් නැති නිසා. නිවැරදි වැඩපිළිවෙලක් නැති නිසා. දැන් මේ අපි විසින් ඉදිරිපත් කරන යෝජනාවලිය කියවාවි. අපට නොපෙනෙන දේවල් ඔබට පෙනෙන්න පුළුවන්. සාවධානව මේක අසා සිටින්න, මේක තුල වෙනස් විය යුතු දෙයක් ඇත්නම් කරුණාකරලා අපිට යෝජනා කරන්න. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී ගිනි අවි සහ උණ්ඩ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන් 20 මෙම මස 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අදාළ සැකකරුවන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ අධිකරණ භූමිය රැඳී සිටි පුද්ගලින් 9 සහ අදාළ සිදුවීම වන අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණි පුද්ගලින් 11 මෙලෙස අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ බෑගයක දමා තිබියදී පිස්තෝලයක්, රිවෝල්වරයක් ඇතුළු එම ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 10ක් ඊයේ පෙරවරුවේ පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. එම ගිනි අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ තිබී ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශන වලින් අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් සහ සැකකරුවන් බාරව පැමිණි බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම අධිකරණයේ ආරක්ෂක රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතුරින් 16 රත්මලාන වැටකේයාවත් ප්‍රදේශයේ පුද්ගලින් වන බවත්, ඉන් එක් පුද්ගලයෙකු විසින් අධිකරණ භූමියට ගිනි අවි රැගෙන විත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයේ
ප්‍රකාශනයේ සඳහන් කළා. සොයා ගන්නා ලද ගිනි අවිදෙක ඇඟිලි සලකුණු දත්ත වාර්තා ලබා ගැනීමට සහ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ටාෂයට බාර දී තිබෙනවා. මෙම ගිනි අවි රැගෙන එන ලද්දේ කුමන අපරාධයක් සිදු කිරීම සඳහාද ගිනි අවි රැගෙන ආ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. මිනිපුරය නමින් හැඳින්වෙන රත්නපුරය දිවයිනට පමණක් නොව සමස්ත ලෝකයේම බැබළවීමට මැණික් සපයන සම්පත් නගරයක්. මෙම සම්පත් නගරයේ සිදුවන නීති විරෝධී ක්‍රියාවක් තෙවැනියසට වාර්තා වුණා. කානුවක් කැපුවත් මැණිකක් යනුවෙන් රත්නපුර ජනයා කටවහරට ප්‍රකාශ කළා. රත්නපුර ප්‍රදේශයෙන් මැණික් සොයා ගැනීමට හැක්කේ මැණික් ගඟෙන් පමණක් නොවන බව අපට පසක් කරන්නේ රත්නපුර නගරය හරහා ගලා බසින කළු ගඟෙහි නීති විරෝධීව පිරිසක් විසින් මැණික් ගැරීමේ නිරත වීම හේතුවෙන්. රත්නපුර ප්‍රධාන වෙළඳ සංකීර්ණය පිටුපසින් ගලා බසින කළු ගඟෙහි මින් පෙර රාත්‍රී කාලයේදී හොර රහසේ මැණික් ගැරීමේ නිරත වූ මෙම පිරිස මේ වන විට දහවල් කාලයේදීත් කිසිදු බියකින් තොරව මෙලෙස නීති විරෝධීව මැණික් ගැරීමේ නිරත වන්නේ රත්නපුර පොලිස් ස්ථානය ඇස්මායි මේ තිබියදී. ප්‍රදේශවාසීන්ගෙන් අපට දැනගන්නට ලැබුණේ නෑමට සහ රෙදි සීදීමට හැර වෙනත් ඕනෑම හේතුවක් මත කළු ගඟට අවතීර්ණ වුවහොත් එය පොලිසියට පෙනෙන බවත් මෙම නීති විරෝධී මැණික් ජාවාරම පොලිසියට නොපෙනෙන බවත්ය. රත්නපුර ප්‍රධාන නගරයේ තවමත් සිදුවන මෙම නීති විරෝධී මැණික් ගැරීමේ ක්‍රියාවලිය රත්නපුර පොලිසිය නොදන්නවාද නැතිනම් නොදන්නවාසේ සිටිනවාද යන්න පිළිබඳව තෙවැනි ඇස අපට ඇත්තේ දැඩි ප්‍රශ්නාර්ථයකි. කෙසේ හෝ මහදවල් සිදුවන මෙම නීති විරෝධී මැණික් ජාවාරම පිළිබඳව වගකිව යුතු නිලධාරීන්ගේ ඇස ගැටෙනතුරු තෙවැනි ඇස අවධානයේ. දඹුල්ල මහනගර සභාවේ සේවකින් ඊයේ දින සේවෙන් ඉවත් වී විරෝධතාවයක නිරත වුණා. විරෝධතාවය අද දිනේදීත් ක්‍රියාත්මකයි. ඉකුත් දින දඹුල්ල නගරයේ පැරණි සුසාන භූමියේ ඉදිකිරීමට යෝජිත පුස්තකාල සහ ශ්‍රවණාකාරයේ ඉදිකිරීම සංවර්ධන කටයුතු පරීක්ෂා කිරීම සඳහා දඹුල්ල මහනගර සභා නාගරික කොමසාරිස්තුමිය එම ස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ සුසාන භූමියේ අයිතිය තමන් සතු බව කියා කන්නා පුද්ගලයෙකු නාගරික කොමසාරිස්තුමියට තර්ජනය කර උල්ලායුධයකින් පහර දීමට තැත් කර තිබෙනවා. මේ හේතුවෙන් දඹුල්ල මහනගර සභාවේ සේවකින් මෙලෙස සේවයෙන් ඉවත් වී විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් පවසන්නේ මෙම පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කර සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි. රජයේ සතු ඉඩමක්, ඒ වගේම සුළු මහනගර සභාව කාලයේ සිටම සියලු පළාත් පාලන ආයතන භුක්ති විඳින ලද ඉඩම, මෙම භුක්ති විඳින ලද ඉඩම නීත්‍යානුකූලව අප වෙත පැවැරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනකොට ඉවර වෙලා තියෙනවා. ඉතින් මේකී ඉඩමට ඊයේ උදෑසන පුද්ගලයා අනවසරයෙන් ඇතුල් වෙලා බැකෝ යන්ත්‍රයක් යොදා ගැනීමෙන් අනවසර එළිපෙහෙර කිරීමක් සිද්ධ කරමින් සිටියා. දඹුල්ල පොලිස් ස්ථානයට ගිහිල්ලා මම පැමිණිල්ලක් ඉදිරිපත් මේකට විරුද්ධව මේ පැරණි සුසාන භූමි ඉඩම බවට දැන්වීමක් පළ කරමින් සිටියා පොලිසිය ආරක්ෂාවත් ඇතුව. ඒ අවස්ථාවේදී උදේ මට බැන වැදුණු අනවසරකරු ඇවිදින් මුල්‍ය ආයුධයකින් මට පහර දෙන්න තැත් කරා. තාම අශෝභන වචනයෙන් අපි සියලු දෙනාටම බැන වැදුණා. මේ වන විට අපිට එම පුද්ගලයා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කියන්නේ අපිට වෙන රාජකාරිෂ්ඨ සිද්ධ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය සියලු පාර්ශ්වයන් ලබා දෙන ලෙසයි. ශ්‍රී ලංකේ ලක්කඹට සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වන අභිමානවත් සංවත්සරය අදයි. ශ්‍රී ලංකාව තුළ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය සිදුවන්නේ වර්ෂ 1951 මාර්තු 2 දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමගයි. අනතුරුව 1972 මාර්තු 2 දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට අභිමානයෙන් යුතුව පත් වුණා. ලක්මව සුරකින්නට සුරකිමු ලකඹර මෑයින් පුරා වසර 66ක් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කරන්නට ගුවන් හමුදාවට හැකි වූ බව ජාතියක් වශයෙන් අපි මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නෙමු. චිප් මන්ක්,
ගුවන් යානයෙන් ඇරඹි ගුවන් ගමන අද වන විට MiG-27, කෆීර්, F-7 ආදී ජෙට් යානා දක්වා පැමිණ තිබෙන අතර තම කාර්යයන් නිසි ලෙස ඉටු කරනවාසේම මාතෘ භූමියට සිදු වූ ස්වාභාවික විපත්වලදීද ජනතාවගේ සුබ සාධන කටයුතු ඉටු කිරීම සඳහා නිරන්තරයෙන් සුවිශේෂී දායකත්වයක් දැක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. වසර 66ක් පිරීම නිමිත්තෙන් මාර්තු 3 දින සිට 5 දින දක්වා රත්මලාන මූලික ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදා ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් පැවැත්වීමට නියමිතයි. අභිමානවත් ගුවන් හමුදාපතිවරුන් 16 දෙනෙකුගේ නායකත්වය සහ මඟ පෙන්වීම යටතේ වසර 66ක් ශ්‍රී ලාංකීය ලකබර සුරකිමින් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් නිසි අයුරින් ඉදිරියටත් ඉටු කරන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිරතුරු ශක්තිය ලැබේවායි සියත ප්‍රවෘත්තියංශයේ අපි මෙලෙස ආචාර කරමින් ප්‍රාර්ථනා කරන්නෙමු. දවසේ පුවත්පත් විපරම දැන්. ලංකාදීප ගල්කිස්ස උසාවියේ බංකුවක් ළඟ ගිනි අවි දෙකක් ගෙනත් තිබුණේ ගොනා කෝවිලේ රොහා මරන්න. රන්ටැඹේ ශිෂ්‍ය බට කඳවුරේදී සිසුන් 6 දෙනෙකු නිර්වත් කර වීඩියෝ කරලා. දිනමින දේශ මාමක විරුවන් දේශ ද්‍රෝහීන් කර තිබූ වැරදි තීන්දුව නිවැරදි කිරීම ඓතිහාසික අවස්ථාවක්. දළදා මාලිගාවේ මගුල් මඩුවේදී ජනපති කියයි. පාතාල අපරාධ මඩින්න පොලිසියට ආරක්ෂක අමාත්‍යංශයේ සහය. මවබිම පුරා විද්‍යා බෙහෙත් සාත්තුවෙන් පොළොන්නරු කතිකාවත මැකී ගිහින් බලන්ගොඩින් වසර 5500ක් පැරණි සන්නිවේදන උපකරණ. දිවයින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් ගේනවා ඇමැති රාජිත සේනරත්න. මාස 2කට ඩෙංගු රෝගී වූ 16479ක් ඩෙංගු මරණ 24ක්. අද පුවත්පත් විපරම තුළින් අප අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ පළවෝ පසුගිය මාස 2 තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු මරණ සහ රෝගීන් පිළිබඳව දිවයින පුවත්පත වාර්තා කර තිබූ පුවත පිළිබඳවයි. මෙම වසරේ ජනවාරි හා පෙබරවාරි යන මාස 2 තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 16479 දෙනෙකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 24ක් සිදුව ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා. මෙම තත්ත්වය මත මාර්තු මාස 29 වෙනිදා සිට අප්‍රේල් මාස 4 වෙනිදා දක්වා දීප ව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඩෙංගු මදුරු කීටයන් වැඩි වශයෙන් බෝ වී ඇති ඉදිකිරීම් කලාප හා පාසල් යළිත් වරක් පිරික්සීමට බලධාරීන් තීරණය කර ඇති අතර ඩෙංගු මදුරු මර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට දූමායන යන්ත්‍ර බෙදා දීමේ වැඩපිළිවෙලක්ද අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙන බව අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. දැන් සියත ලොව වටා. උතුරු කොරියාවට ලබා දෙන නිදහස් වීසා පහසුකම අවලංගු කිරීමට මලයාසියාව තීරණය කර තිබෙනවා. ඒ මලයාසියාවේදී සිදු වූ උතුරු කොරියානු නායකයාගේ සොහොයුරාගේ ඝාතනයෙන් අනතුරුවයි. නිදහස් වීසා පහසුකම් යටතේ උතුරු කොරියානු වැසියන් හට සියේ රටට ඇතුල්වීමට ලබා දුන් සහන සේවාව අවලංගු කිරීමට මලයාසියාව තීරණය කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සොහොයුරාව කිම් ජොන් නම් කුවාලාලම්පුර් ගුවන්තොටුපළේදී ඝාතනය වීමෙන් අනතුරුව මලයාසියාව මෙම තීරණයට එළඹුණා. ඒ අනුව මෙම නිදහස් වීසා සේවාව අවලංගු කිරීමේ ක්‍රියාපරිපාටිය එළැපෙන සතියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. කිම් ජොම් නම්ගේ ඝාතනයෙන් පසුව මලයාසියාව හා උතුරු කොරියාව අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වූ අතර මෙම නිදහස් වීසා සේවාව අවලංගු වීමද එහි එක් ප්‍රතිඵලයක්. කෙසේ වෙතත් මලයාසියාව පවසන්නේ මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් තීරණයක් බවයි. උතුරු කොරියානුන් හට නිදහස් වීසා පදනම මත රටට ඇතුල්වීමට අවසර ලබා දී ඇත්තේ ලොව රටවල් කිහිපයක් වන අතර මලයාසියාවද ඊට අයත්. එසේම නැෂ්ටික බලය සහිත රාජ්‍යයක් වෙත රහසිගත ලෙස නිදහස් වීසා පහසුකම ලබා දී තිබූ රටක් ලෙසද මලයාසියාව හැඳින්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් කිම් ජොම් නම්ගේ ඝාතනයත් සමග රටවල් දිත්වය අතර හටගත් අර්බුදකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උතුරු කොරියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ඉකුත් අඟහරුවාදා මලයාසියාවට පැමිණ තිබුණා. සෙල්ෆි ඡායාරූප කලාව මේ වන විට අප කාතරත් කොතරම් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවාද කියනවා නම් අපි දිනපතා සිදු කරන පුරුද්දක් ලෙසද සෙල්ෆි ඡායාරූප ගැනීම සිදු කරනවා.
ඒ කෙසේවත් සිය මියගිය ඥාතියෙකු සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාවක් හිමිවුවොත් එය ඔබේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් වනු ඇති. එවැනි අපූරු සොයා ගැනීමක් පිළිබඳව දකුණු කොරියාවෙන් වාර්තා වුණා. මියගිය ඥාතියෙකු සමග කතා බහේ නිරත වීමට මෙන්ම සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාව උදාවන අපූරු ගණයේ ඇප් එකක් දකුණු කොරියානු සමාගමක් විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව එම නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ මෙම නවතම ඇප් එක හරහා දැන් ඕනෑම පුද්ගලයෙකු හට සිය මියගිය ඥාතියෙකු මිතුරෙකු හෝ මිතුරෙක සමග මෙන්ම සිය ජීවිතයට නොමැකෙන මතක සටහන් එක්කර දිවියෙන් සමුගත් ඕනෑම සමීපතයෙකු සමග සෙල්ෆි ඡායාරූපගත හැකි බවයි. ඒ අනුව මෙම සෙල්ෆි ඡායාරූපය ලබා ගැනීම සඳහා පළමුව මියගිය ඥාතියාගේ 3D ඡායාරූපයක් නිර්මාණය කරගත යුතු වෙනවා. අනතුරුව හඳුන්වා දී ඇති මෙම නවතම ඇප් එක ඔබගේ දුරකථනයට ඇතුල් කර ගැනීමෙන් අනතුරුව එම මියගිය පුද්ගලයා සමග සෙල්ෆි ඡායාරූපයක් නිර්මාණය කරගත හැකි බවයි එහි නිර්මාපකයන් පෙන්වා දෙන්නේ. එසේම අදාළ ඇප් එක හරහා සිය මියගිය ඥාතියා මිතුරා හෝ සිය සමීපතමයා සමග සුහද පිළිසඳරක යෙදීමටද අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්. I love you. I love you too. මෙම නවතම නිර්මාණය පිළිබඳව එහි මැවුම්කරුවෙකු මෙලෙස අදහස් දක්වා තිබෙනවා. We actually designed for someone who has lost in their. ඇත්තටම අපි මෙම නව ඇප් එක නිර්මාණය කරලා තිබෙන්නේ සිය ඥාතියෙකු හෝ සමීපතමයින් ජීවිතෙන් සමුගෙන ඇති පුද්ගලයින් වෙනුවෙන්මයි. මගේ පෞද්ගලික ජීවිතයේ ලද අත්දැකීමක් මෙම නව නිර්මාණයට පාදක වුණා. මගේ ආදරණීය ආච්චි අම්මා මීට වසර කිහිපයකට පෙරදී මිය ගියා. ඇගේ මරණය නිසා මම මහත් කනගාටුවට පත් වුණා. නමුත් ඇයගේ මරණයෙන් පසුව ඇය මතක් වීමට මට අප දෙදෙනා එකට පෙනී සිටි කිසිම ඡායාරූපයක් තිබුණ නැහැ. එය තමයි මෙම නිර්මාණය සඳහා පාදක වුණේ. එවැනි අත්දැකීම් ඇති කාටත් මෙය ප්‍රයෝජනවත් වේ කියලා අම්මා බලාපොරොත්තු වෙනවා. අදට ඔබෙන් සමුගන්නවා. හමුවෙමු හෙටත් උදෑසන 6ට. සුබ රාත්‍රියක්.